തിരുവൻ സാറിനായി അഹനോ അത് അരി എഹനോ അബ തുമ്ഹാ കഥാ കരനേ മാവ് പേനോ ലാപ്ടോപ്പ് പേക്കെ പേനോ നേ പേനോ നേ അരി പേനോ അരി මම එහෙනම් දිල්සුක් මහත්තයා මම මේ අර ප්‍රසන්ටේෂන් එක මේකට එකතු කරේ නෑ කොතන කොහොමද මං එතනට යන්නේ කියන එක පොඩ්ඩක් නැත්තම් මම ෆෝන් එකෙන් කතා කරන්නම් නේද ස්ක්‍රීන් ෂෙයා ගිහිල්ලා ස්ක්‍රීන් ෂෙයා යට කොළපාට බන් එකක් තියෙන්නේ යා ස්ක්‍රීන් හරි එතනින් ඒකදී ඔබතුමාගේ ප්‍රසන්ටේෂන් එක පේන්න තියෙනවා ඕපන් කරන් දෙ තියෙන්නේ ඒක නම් ඕපන් කරේ නෑ මම එහෙම බෑ ඕපන් කරන්න ඕපන් කරලා ඉන්නවා ඉන්න මම මෙහෙන් දාන්න ඔය ස්ක්‍රීන් එක ක්ලෝස් කරලා දැන් හරි නේද ස්ක්‍රීන් එක එකෙන් අවුට් වෙන්න ඕන හරි හන්නේද හලෝ එහෙනවද ඕකේ හොඳයි සුබෝදාසනක් සියලුම දෙනාට විශේෂයෙන්ම පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා දිලරුක් මහත්මයාට මම මවුනා කණ්ඩායමට අලුත් සාමාජිකෙක් ඉතින් සහ සියලුම විද්වත් ආචාර්යවරුන්ගෙන් සියලුම සාමාජිකයින්ගෙන් සහලුත්යගෙන් අවසරයි මවුන කණ්ඩායම කියන්නේ මේ දැනුම බෙදා ගැනීම බෙදා ගැනීම තුලින් ජීවිත සාර්ථක කර ගැනීමට තමන්ගේ ජීවිතවලට කරුණු එක්තැන් කරන තැනක් විදියට මම කැමති මගේ දැනුමත් ෂෙයා කරගන්න කියලා මුලින් ස්තුතිවන්ත වෙනවා හොඳයි මම අද කතා කරන්න සූදානම් වෙන්නේ මේ හෙල්ති ලයිෆ් ස්ටයිල් එක ගැන එතකොට නැත්තම් අපි ඩේලි රූටින්ස් අපි ඊයේ කතා කරා පුරුදු තමයි හැම දෙයකටම මුල් වෙන්නේ කියලා. ඉතින් මම කැමති මේ අතීත දර්ශන ඇසුරෙන් සහ අතීතේ ඉඳන් කොහොමද අපි කරගෙන ආවේ මේ පුරුදු අපේ පැවතුනේ කොයි විදිහටද කියලා. ඉතින් මේකෙදි මුලින්ම අංක එක විදිහට අපි එක දිනචර්යාව කියලා කියනවා. ඒ කියන්නේ අපේ අතීතයේ ඉඳලා දවස ගෙවපු ආකාරයක් තියෙනවා. මිනිස්සු නිරෝගීමත් ජීව සිටින්න එතකොට අතීතේ ඉඳන් අපි දැක්කාම ආයුෂ අවුරුදු 800 ජීවත් වුණේ කොහොමද කියන එක. මුලින්ම බ්‍රහ්ම මූර්තය කියන කාරණාවට මම යන්නම්. බ්‍රහ්ම මූර්තය කියන එකෙන් අදහස් වෙන්නේ time of knowledge. ඒ කියන්නේ මේක දැනුම ලබන වේලාව හැටියට තමයි අපිට මේ සඳහන් වෙන්නේ. ඊගාවට මේ කාල සීමාව හරියටම අපි කිව්වොත් දැන් හිරු උදා වෙන්න විනාඩි 96කට පෙර අපි හිරු උදා වෙන විනාඩි 96කට පෙර ඉඳලා විනාඩි 47ක් ඉදිරි 48ක් ඉදිරියට කාලය තමයි බ්‍රහ්ම මූර්තේ වශයෙන් හඳුන්වන්නේ. උදාහරණයක් උදේ 6ට ඉරු උදා වෙනවා නම් විනාඩි 90කට පෙරනේ. එතකොට 90 96කට පෙර. එතකොට 4:24 ඉඳලා 5:12 වෙනකන් කාලය තමයි බ්‍රහ්ම මූර්තය. දැන් අපි ඒ දේ කරනවා මේ. අපි දැන් මේ මවුන කණ්ඩායමේදී අපි උදේ අවදි වෙනවා. 3:55ට සිට ඒ අතර කාලය තුල. එතකොට 4:24 ඉඳලා 5:12 වෙනකන් කාලය තමයි මේ උදේ 6ට හිරු උදාව තියෙනවා නම්. එතකොට ඒ අනුව අපිට මේ කාලය තුල සඳහන් කරලා තියෙනවා මේ ධ්‍යාන භාවනා යෝග වගේ දේවල් කරන්න විශිෂ්ට වෙලාවක් කියලා. ඒ කියන්නේ අපගේ මේ අභ්‍යන්තර මේ ස්පිරිචුවල් නැත්නම් අධ්‍යාත්මික ශක්තියින් වර්ධනය වෙන වෙලාවක්. දැන් අපි අතීතයේ දෙසට ගියොත් මේ අධ්‍යාත්මය දියුණු කරපු
ඒ ශාස්ත්‍රුන් වහන්සේලා සියල්ල මේ කාලය තුල අවදි වෙච්ච අය. මොකද මේ පරිසරයත් එක්ක බැඳිච්ච දෙයක් නිසා මේක අපිට මේ විදිහට ඒ ශක්තියින් අවදි කරගන්න ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. අනිත් දේ තමයි මේ මේ අවස්ථාවේදී මේ ප්‍රාණ වායුව නැත්තම් ඔක්සිජන් වායුව ඉහළම අවස්ථාවක පවතිනවා මේ කියලා කියනවා. ඒ කියන්නේ 42ක් විතර. ඒ වගේම මේ මේකෙදි දැන් විද්‍යාත්මකව ගත්තම අන්තරාසර්ග පද්ධතිය සහ මේ ඔක්සිජන් වායුවේ සම්බන්ධය තමයි තියෙන්නේ. පද්ධතිය හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඉතින් මේ කාලය තුල නැගිටලා අවදි වෙලා මේ කටයුතු වල යෙදෙද්දී ඒ පුද්ගලයාගේ නිරෝගීතාවයට ඒක ඉවහල් වෙනවා. නිරෝගීව ඉන්න. ඉතින් ඒක තමයි මේ බ්‍රහ්මූර්තයේ තියෙන වටිනාකම. එතකොට අපිට කාලය තියෙනවා, අපිට ටයිම් තියෙනවා, මේ මැනේජ් කරගන්න අපේ දේවල් ඒ විදිහට දක්වලා තියෙනවා. ඉතින් ඊගාව කාරණේ විදිහට මම ගියොත් මම හිතනවා අපි ටිකක් ඉක්මනට මේක මම පැහැදිලි කරලා දෙන්නම්. කරුණු 10ක් තියෙනවා මේ ප්‍රසන්ටේෂන් එකේ. දෙවෙනි එක සෞච ක්‍රියා. ඒ කියන්නේ අපේ පිරිසිදු කිරීමේ කටයුතු. දැන් මේකේ දක්වලා තියෙනවා ස්ටූල් යුරින් කියන දෙක. ඒ කියන්නේ මලමුත්‍රා. නිරෝගී පුද්ගලයෙකුගේ මේ මලමුත්‍රා කියන දෙක දිනචරියාවක් විදිහට, ඒ කියන්නේ දිනකට වරක් සැහැල්ලුවෙන් මේවා පිටත් වෙන්න ඕනේ. වරක් හෝ දෙවරක්. ඒක තමයි මේ නිරෝගී බව කියලා කියන්නේ. නමුත් අපි දැකලා තියෙනවා ගොඩක් අවස්ථාවලදී එහෙම නැහැ. ඉතින් එහෙම වෙනකොට තමයි මේ රෝගවලට විශේෂයෙන්ම මලමුත්‍ර විතරක් නෙමෙයි මෙතන දැරිය නොයුතු වේග 13ක් මේ වෛද්‍ය කර්මවල සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ කඹ කඳුළු, හැඬීම, කිවිසුම් යාම, උද්ගාරය, වමනය, ඒ වගේ කාරණා. අපි ඉදිරියේදී බලමු කතා කරන්නේ ඒ වගේ දේවල්. එතකොට මෙතනදී මේ මලමුත්‍රා සහ මේ සෞච ක්‍රියාකේනය කරන්න ඕනේ. උදේ නැගිට්ටම මේව ක්‍රමානුකූලව යම් වෙලාවකට. ඉතින් පාන්දර නැගිට්ටම අපිට මේක ඒකට අපි හුරු වෙනවා. එතකොට ඒක නිරෝගීතාවයට ඉතාම වැදගත් මේ මලමුත්‍රා, විශේෂයෙන්ම මලමුත්‍රා. ඊගාවට මොකද මල හරියට ඒ වෙලාවල් වලට පිට වුණ නැත්නම් බොහෝ රෝග වලට හේතු වෙනවා ඒක. උදාහරණයක් අර්සස් වගේ රෝග. මොකද ඒ තටමැදි මේ ගුද වලි තුනක් තියෙනවා. ප්‍රවාහණී, විසර්ජනී, සංවරණී කියලා. එතකොට ඒ ගුද වලි බුරුල් වෙනවා. ඒ බුරුල් වෙලා තමයි ඒ ටික ටික පාත් වෙන්න ගන්නෙ. දැඩි වාත කෝපයක්. එතකොට ඊළඟට මේ සෞච ක්‍රියා ඉතාම වැදගත් නිරෝගී දිවි පැවැත්මකට. ඒක පුරුද්දක් විදිහට තියෙන්න ඕන නිරෝගී කෙනෙකුගේ. ඊළඟ කාරණේට මම ගියොත් මම සරලව මේ කරුණු ටික අරන් තියෙන්නේ. දැන් එතන එකක් තියෙනවා clean teeth and tongue කියලා. අපි ඒකට කියනවා මේ දන්ත ධාවනය කියලා. අතීතේ පාවිච්චි කරලා තියෙන වචනේ දන්ත ධාවනය කියන්නේ දත්වල දත් මැදීම කියන එක. සහ මම ඒකම අනිත් කාරණේ තරම් තියෙනවා මේ දිව පිරිසිදු කිරීම. මම මේක බොහෝ අවස්ථාවලදී කියන දෙයක්. ඉස්සර ඉඳන්ම මේ දිව මදින්න ඕනේ. මොකද දිව විශේෂයෙන් දත් ගත්තොත් ඉස්සර අපි පාවිච්චි කරලා තියෙනවා දත් මදින්න මේ දත් කොටු. ඒ කියන්නේ කරඳ, කුඹුක්, කිහිරි, බෝබි වගේ කොටු වර්ග. ඒවයිද තියෙනවා මේ කසට රස දැනෙන්න ගන්නවා අපේ දිවට. සහ ඒ රස හයක් තියෙනවානේ. විශේෂයෙන් මෙතනදී කසට කටු තික්ත කියන රසය මේ රසවල තමයි මේ කෝටු මේ හර්බල් ස්ටික්ස් නැත්නම් මේ ස්වභාවික ඒ දැටි මගින් ලැබුවේ. එතකොට ඒ දත්වල ශක්තිමත්භාවය. එතකොට ඒ වගේ මේ සව දිවේ මැදීම තුලින් මේ දිවේ තියෙනම ආම කියලා කොටසක්. මෙතන මම දක්වලා තියෙනවා ආම කියන්නේ මහා විෂක් විදියට සලකලා තියෙනවා මේ වෛද්‍ය ශාස්ත්‍රය සහ මේ දර්ශනය තුල. ආම දෝසා මහා ගෝරා වර්ජයේ ත්‍රිස සංයකම් කියනවා. ආම දෝෂේ මහා විෂගෝර සර්පෙක් වගේ කියනවා. එතකොට මේ විදේශිකයෝ බවම දැකලා තියෙනවා මේ ටං ක්ලීනර් එක. මේක මේගොල්ලෝ තියාගෙන ඉන්නවා. මේක මේවා ෆලෝ කරනවා මේ දැන් මුළු ලෝකෙම. ඒ නිසා තමයි දැන් මේ මාතෘකා අපිට වැදගත් වෙන්නේ. අපි මේවා නැවත උත්සාහ කරමු කියන එක. ඉතින් ඒක අපි පැරණි දැහත් කොටුම ඕනේ නැහැ. අපිට බ්‍රෂ් එකෙන් මදින්න පුළුවන්. මම මේ පෙන්වන්න තමයි මේ ක්‍රමේ භාවිතා කරන්නේ.
ඊළඟට තව දිනචරියාවේදී ඊළඟට 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 කරන කරුණු ගැන දක්වලා තියෙනවා. මම සේරම දක්වන්නේ නැහැ. මම යනවා දැන් hot water drinking නැත්තම් hot water drinking කියන්නේ මේ උණු වතුර උෂ්ණ උදක කියලා අපි කියනවා. උෂ්ණෝදක කියලා වචන දෙකක් එකතු වීමෙන් හැදිලා තියෙනවා. මෙතන hot water කියලා අදහස් කරන්නේ මේ නටවපු වතුර. මම නිතරම කියන දෙයක් තමයි බොහෝ අයට උණු වතුර බොන්න. ඒ වගේම මම පාවිච්චි කරන්නේ උණු වතුර පමණයි. උණු වතුර නටවලා නිවුනට පස්සේ කමක් නැහැ. නැත්තම් රස්නේ. රස්නේ කියන්නේ මේ කට පිච්චෙන දිව පිච්චෙන විදිහට බොන්න නෙමෙයි කියන්නේ. මෙතනදී ඇල් වතුර කලවම් කරලා බොන්න කියන්නේ නැහැ කවදාවත්. එතකොට මේ hot water is the best medicine කියලා මම කියනවා ගොඩක් වෙලාවට බොහෝ මේ හැමෝටම වගේ. මේ උණු වතුර තමයි හොඳම බෙහෙත ශරීරයට උදේට දෙන්න පුළුවන්. මේ කිලිබිටි වීදුරුවක් වෙනුවට. එතකොට මේකෙදි ශරීරයේ සියලුම පද්ධතීන් වල උත්තේජනයක් සහ විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය. ගත්තොත් ආහාර ජීර්ණ පද්ධතියේ හොඳ මේ 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 ආම කියන කොටස් නැති වෙලා ගිහිල්ලා හොඳ මේ මේ ෘචිය ෘචිය වැඩවීම ඒ වගේම පෙරගත් ආහාර තියෙනවා නම් ඒවා පැසවලා ඒවා පැසවීමක් මම කරනවා කියන්නේ ආහාර පාෂණය කියන එක. එතකොට මේ උණු වතුර කියන එක ජීවිතයට හරිම වැදගත් නිරෝගීව ඉන්න ඕන පුද්ගලයෙකුට හිතන පුද්ගලයෙකුට. නමුත් බටහිර රටවල සංකල්පේ නැහැ. මේවා දන්නේ නැහැ මිනිස්සු. එතකොට එතනදී මේ මේමයි වටිනාකම දැන් හැමෝම මේවා ට්‍රයි කරන්න මේවා පාවිච්චි කරනවා දැන් අපි බලද්දී. නිරෝගීව ඉන්න කෙනෙක්. ඊගාව කාරණේ විදිහට ගත්තොත් ව්‍යායාමය කියන කාරණේට යන්නම්. මේකත් ඉතා වැදගත් ජීවිතයට සහ සෞඛ්‍යයට. ව්‍යායාමයක් කියන්නේ මොකද්ද? ශරීරයේ වෙහෙසට පත් කරන දෙයක් ඕනෑම කාර්යයක් අපි ව්‍යායාමයක් විදිහට හඳුන්වනවා. මෙතනදී ව්‍යායාම වලින් බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් මම දක්වලා තියෙනවා. මේ උස්ත්‍රාසනය කියන එක එක ආසනයක්. මේ යෝග කියන දර්ශනයෙන් මම අරගෙන දක්වලා තිනා සූර්ය නමස්කාරය කියන එක. එතකොට සහ මේ 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 මේවයිද මේ ව්‍යායාමයක් විදිහට මේක ගන්න පුළුවන්. නමුත් මෙතනදී යෝග විශේෂ වෙන්නේ මෙතන ශාරීරික මානසික අධ්‍යාත්මික සහ ඒ සියලු කටයුතු එතනදී එකට ඒකරාශීව ගමන් කරන නිසා මේක ගොඩාක් ඉස්සරහින් තියන්න පුළුවන් දෙයක්. මොකද කෙලින්ම ධ්‍යාන සමාධි ධාරණ ධ්‍යාන සමාධි කියන මට්ටම් වලට මේ යෝග වලින් යන්න පුළුවන්. හැබැයි ශාරීරිකව ඒක හුද්දම ව්‍යායාමයක් විදිහට ලෝකෙම පිළි අරන් තිනවා. ව්‍යායාම වල ಗುಣ විදිහට ශරීරයේ සැහැල්ලු බව, ක්‍රියාවේ සමත් බව, නැත්නම් අග්නිය දැල් වෙනවා, නැත්නම් ගින්න හොඳට ඇති වෙනවා, ඊගාට මේදස අඩු වෙනවා ඇඟේ. මනාව බෙදී ගියා වූ දැඩි වූත් ඝන වූත් අංගපසංග ලැබෙනවා. එතකොට ව්‍යායාම කරන්න කියලා කියනවා සීත කාලෙදී වැඩියෙන්. සාමාන්‍යයෙන් උෂ්ණ කාලවලදී ටිකක් අඩුවෙන් ඇති. මොකද ඇඟේ උෂ්ණත්වය කොහොමද තියෙනවා. එතකොට තව මෙතන වැදගත්ම කාරණයක් තියෙනවා. සමහර අය ඕනවට වැඩියෙන් ව්‍යායාම කරනවා. ඕනවට වැඩියෙන් ව්‍යායාම කරන්නත් හොඳ නැහැ. ඒකට අපි කියනවා අධික අධික ව්‍යායාමය. ව්‍යායාමයෙන් විතරක් මේ අධිකව කරන මෙන්න මේ කරුණු ටිකින් හින්දා අපි විනාශ වෙනවා කියලා දක්වලා තියෙනවා. මම ඒක කියන්න. ව්‍යායාමය ඒ වගේම රෑ නොනිදීම. ඒ කියන්නේ අපි නිදි මරනවා කියන්නේ. එතකොට අපේ ඒ වගේම රාත්‍රී ගමයාම ඒ වගේම ස්ත්‍රී සේවනය අධික ලෙස අධික ලෙස සිනාසීම අධික ලෙස කතා කිරීම අධික ලෙස ශක්ති ඉක්මවා වැඩ කිරීම ඒ වගේ කාරණා වලදී මේ බලවත් ඇටෙක් වුණත් ශක්තිය හීන වුණාම සිංහෙක් විසින් අල්ලගෙන කන්න පුළුවන් ඒ වගේ තත්ත්වයකට මේ ශරීරය පත් වෙනවා. ඒ නිසා තමයි මේ ශරීරය නසනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ වැදගත්ම දෙයක් තමයි ශරීරයට පැය භාගයක් ව්‍යායාම ඇති. දිනකට වරක් අපි කියන්නේ නල්ලට දාඩි දානකම් ව්‍යායාම කරන්න. ව්‍යායාමයේදී මේ ශ්වසන අභ්‍යාස ගොඩාක් වැදගත්. මොකද වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් සහ මේ පෙනහළු වල ක්‍රියාකාරීත්වය ස්වභාවික විෂහරණය කර ගැනීමට ව්‍යායාමයේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේ ඊළඟ කරුණට මම යන්න කරුණු දෙකක් එකම විදිහට අරන් තියෙනවා. එක ළඟට එකක් තමයි තෛලාභ්‍යංගය. පැරණි අපේ කාලේ පැවතුණා ක්‍රමයක් ශරීරයේ අංගපසඟවල
මේ තෙල් ගාන පුරුද්දක්. දැන් අපි පොඩි ළමයි ගුණත් දැකලා තියෙනවානේ අපි තෙල් ගානවා. දැන් බේබි ඔයිල් ගන්න. හැබැයි ඉස්සර ගෑවා මේ තල තෙල්. ඊගාවට හැමත හොඳ කුංකුම ආදි තෛලේ. එහෙම නැත්නම් අමුකහ ඒ වගේ උදලා හදාගත්ත තෙල් වර්ග. මේ තෙල් ගෑම බොහොම හොඳ එකක් නිරෝගීව ජීවත් වෙන්න. මෙතනදී ඇඟේ තියෙන ජරාව මහලු බවට යන එක වෙහෙස වායුව ඒ කියන්නේ වාතයේ වැඩි වෙලා හැදෙන රෝග ඊළඟට දුෂ්ටි ප්‍රසාදය නැත්නම් ඇස්වල පෙනීම වර්ධනය වෙනවා ශරීරේ පෘෂ්ටිමත් කරනවා ආයුෂ වර්ධනය කරනවා කියනවා එතකොට හොඳ නිින්දක් ලැබෙනවා සමේ සෝභාව වැඩි වෙනවා සමෙහි දැඩි බව විශේෂයෙන්ම හිසට තෙල් දැමීමෙන් ගොඩක් ගුණ රෝග දුරු වෙනවා කියලා තියෙනවා එතකොට කෙස්වල මොළොක් බව දිගු බව ඝන බව සිනිදු බව කළු ගති ඇති කරනවා කෙස්වල ඒ වගේම හිස තර්පණය කරනවා මුහුණ සුන්දර කරනවා ඒ මොකද හිසෙන් තමයි මුළු ශරීරයටම පෝෂණය සිද්ධ වෙන්නේ මොකද මෙතන තමයි අපේ ප්‍රධාන ස්ථානේ ශරීරයේ පැවැත්ම රඳාපවතින මේ අධිපති මර්මය කියන තැන මේ හිස් මුදුන ඉතින් මෙතනින් අපි මේ සත්කාරය දිනපතා කරනකොට අපේ ශරීරයේ මනස සියලුම අංග නිරෝගී වෙනවා ඉතින් ඊළඟ කාරණේ විදිහට මේ උද්වර්තනය නැත්තම් මේක පුරුදු වෙලා තියෙනවා අතීතයේ සිට අපි දැකලා තියෙනවා මේ පංචකල්යාණේ රැකගත් අය මේ කහ නෙල්ලි වගේ જાති අපිට අපි ඇඟේ ගන්නවා දැනටත් අපි කරන්නේ ඔය මේ එක එක ආලේපන වර්ග ගන්නවා හැබැයි ඒවය පිළිකාකාරක හිටන් තියෙනවා ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ස්වභාවික පැත්තෙන්ම මේවයි තියෙන ಗುಣ නැවත සම්බන්ධ කරගන්න ඒ වගේම මේ උද්වර්තනයේ කියන එකේදී ඇඟේ සෙම කොටස් පහ වෙනවා මොකද මේක මේ ඇඟේ ඇතිල්ලීමක් කරන්නේ ඒ ස්වභාවික මේ 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 හර්බල් පවුඩර් වලින් ඒ වගේම ඊළඟ කාරණාවට මම යන්නම් ස්නානය කියන්නේ නිරෝගී කෙනෙකුට අත්‍යවශ්‍යම දෙයක්නේ ඒ කියන්නේ නෑම දිනපතා නෑම දිනපතා නෑමෙන් බඩගින්න හොඳට ඇති වෙනවා ඒ වගේම ඇඟ ශරීරය උෂ්‍යයි නැත්නම් ශරීරය මහත් කරනවා පෘෂ්ටිමත් ශුක්‍ර වඩනවා ආයුෂ වඩනවා ඊගාවට උත්සාහ බල කියන දෙකේ කියන්නේ ශක්තිය ඒ වගේම ශරීරයේ රෝග වශයෙන් කැසිලි ශරීරවල මල කොටස් දහඩිය නිදිමත ගතිය නැති කරනවා විඩාව නැති කරනවා ඒ වගේම දැවිල්ල දුරු කරනවා පව් දුරු කරනවා කියලා කියනවා ඒ කියන්නේ ශරීරයේ අර අපේ අමහර වෙලාවට ඒක අපිට දැනෙනවනේ දැන් ඇඟිල්ල ශරීරය අපිරිසිදු තියෙනකොට නිකන් මහා වදයක් වගේ මානසිකව හිත දෙන්නේත් නැහැ නමුත් වොෂ් එකක් දාගත්තාම අපිට හොඳට ෆ්‍රෙෂ් එකේ නැවත වැඩ කරන්න පුළුවන් ඊගාවට මම යන්නම් ඊගා කාරණාවට මේ ආහාරය කියන කාරණාව ආහාරය තමයි ඉතාමත් මස්තාවේදී අපි දන්නවා අපේ දේශීය රටාවක් තිබ්බා විශේෂයෙන්ම කොළ කැඳ වර්ග ඒ වගේම දැන් කලින් වැඩසටහන් වලත් සාකච්ඡා කරපු මේ බත් අඩුවෙන් අරන් වෑංජන වර්ග සමබල ආහාර වේලක් ඉස්සර පැවතුනා අපේ ඉස්සර ඉඳන්ම නමුත් මේවා මේ ජංක් ෆුඩ්ස් හින්දා නැත්තම් කෙටි කෑම ක්ෂණික කෑම නිසා මේ රටාව විනාශ වෙලා ගියා ඉතින් දැන් අපිට පුළුවන් අපේ නිරෝගීතාවය ගැන හිතනවා නම් අපිට ඒවා නැවත පාවිච්චි කරන්න මෙතනදී සාත්ම්‍ය වූත් දිරවීමට පහසු හිතකර ආහාරයක් ගන්න කියලා කියනවා. තමන්ගේ ජීර්ණ පද්ධතිය ශක්ති ප්‍රමාණයට අනුව තමන්ට සුදුසු ආහාර ගන්න හොඳ ආහාර නරක ආහාර අපි හොඳටම දන්නවා දැන්. මම ආහාර නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට පුළුවන් මේ රටාවට නැවත හුරු වෙන්න. මොකද මේ ලෙඩ රෝග සේරම ආවේ මේ බොහොමයක් ආවේ දැන්ට තියෙන මේ ආහාර රටාවේ වැරදි හින්දා ආහාර සහ විහරණ විහන් රටාව කියන්නේ අපි චර්යාව ගෙනියන ආකාරය. ඊගාවට මෙතනදී ආහාර ගන්න කියලා කියනවා උදේට සහ දවල්ට හොඳ පෘෂ්ටිමත් ආහාර වේලා. ඒ කියන්නේ සවිබල. රාත්‍රී ආහාරයේ සැහැල්ලු ආහාරයක් ගන්න කියනවා. මොකද ඒකදී දිරවීම අපිට රාට ක්‍රියාකාරකම් අඩු නිසා දිරවීමට ලොකු වෙහෙසක් දරන්න වෙනවා. එහෙනම් රෑට අපිට ගන්න පුළුවන් මේ තම්බපු වෙලවලු සුප් එකක් නැත්නම් සැහැල්ලු ආහාරයක්. නමුත් උදේට ගන්න ආහාරය දැඩි ආහාරයක්. එතකොට මේ ආහාර ගන්නකොට කියනවා ආමාශයෙන් හතරෙන් දෙකක් ආමාශය කොටස් හතරකට බෙදුවොත් හතරෙන් දෙකක කොටසක් ආහාරයෙන්ද
ඊගාවට ඉතුරු එක කොටසක් දියරමය වර්ග නැත්තම් ජලය නැත්තම් පළතුරු බීම අපි ගන්නවනේ ඒ ඒවයින්ද පුරවලා හතරෙන් තුනක් විතර පුරවන්නේ කියලා. ඒතර කොට වෙයි ඉතුරු අවකාශය තුල අපිට පහසුවෙන් ආහාර දිරවීමටපත් වෙනවා. ඉතින් මේ වගේ උපදෙස් ගොඩක් තියෙනවා. ඊගාවට මම යන්නම් අවසාන කාරණාවට මේ නිින්ද කියන එක නිද්‍රා නිද්‍රාව කියලා කියන්නේ අපිට නිින්දක් අවශ්‍යයි පැහැදිලිවම අඩුම පැය 6කවත් නිින්දක් අවශ්‍යයි නිරෝගී පුද්ගලයෙකුට. ඒ වගේම අද කාලේ නම් මම යෝජනා කරනවා පැය 7ක් 8ක්වත් මිනිසෙකුට නිින්දක් ඕන. මොකද මිනිසු ගොඩාක් මහන්සිලා වැඩ කරනවා. මිනිසුන්ගේ ජීව ශක්තිය අඩුයි. ශරීරයේ දුර්වලතාවය පෝෂණීය ආහාර වේලා ලැබෙන්නේ නැහැ. කියන කාරණා හින්දා නිින්දක් ඕනේ. ශාරීරික මානසික වර්ධනය සිද්ධ වෙන්නේ මේ නිින්දේදී. ඊගාවට වේලාසන නිදාගන්න එක දැන් අපි මවුන වැඩසටහනේදී කියනවා වේලාසන නිදාගන්න. හතට කන්න මේ 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 චර්ය රටාව ඉතාම වටිනවා. එතකොට වේලාසන 9ට නිදාගත්තොත් අපිට 5-4ට හැරෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අපි මේ රටාව හදා ගන්නවා. ඉතින් මෙන් මේ කරුණු 10 මම මේ සරලව ගත්තේ මේ දිනචරියාව කියන එක ගොඩාක් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් මේ කාලය තුල thank you and have a great day කියලා කියනවා. මේ මම මේක මේ ඉංග්‍රීසි වලින් හදන්න හේතුව මගේ මේ සිංහල ෆොන්ට් එක මට අමාරු විදියට වැඩ කරගන්න හදිස්සියම මේ මේ අවස්ථාව හම්බුන හින්දා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා දිල්රුක් මහත්තයාට මේ මවුන කණ්ඩායම මේ මේ නිර්මාතෘ සහ අනිත් ආචාර්යවරුන්ට මේ දැන් මම ඇත්තටම ඉදිරිපත් කරන්න කැමති මේ අපිට ඕනේ අවසානයේදී නිරෝගීකම. ඉතින් දැන් ඊයේ පෙරේදත් අපේ දයන් මහත්මයාගේ වැඩසටහන වල බොහෝම වටිනා කාරණා ඒ ඒ ඒ මේ ඒ අදහස ඒ කියන්නේ ඒ ඒක අපිට මම කියන්නේ කොහෙන් හරි කමන්නේ අපේ කොහෙන් හරි අතීත දැනුම හරි දැන් අපි ඉන්නේ වර්තමානයේ අපිට අතීතේ ජීවත් වෙන්න බෑ. නමුත් අපි යම් කිසි කෙනෙක් යම් තැනකින් දෙයක් අල්ල ගන්නව නම් එතනින් පටන් ගන්න. එක කාරණයක් ඇති. මේ දිනචරියාවේ එක කරුණක් ඔයගොල්ලන්ගේ ජීවිතයට බද්ධ කරගත්තොත් ඔයගොල්ලන්ට ඒකෙන් ලොකු වාසි ගොඩක් ලැබෙනවා. ඒකයි මේකේ තියෙන වැදගත්කම. දැන් අපි හැම දවසකම මේ කරන කරුණකින් එක concept එකක් එක පින්තූරයක් කලවලා මේ දැන් මට මතකයි දයන් මහත්තයාගේ වැඩමහත් සටහනදී ඊතලයක් ගහලා පෙන්වුවා මේ තමන්ගේ මේ ලයිෆ් එකේ මේ බේසික්. එතකොට ඒ වගේ එක කොටසකින් පුළුවන් ඒක දකින්න සහ ඒක ක්‍රියාවට නංවන්න ඕනේ. ඉතින් මේ 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 චර්යා රටාවෙත් තියෙන්නේ ඒකම තමයි. දිනචරියාව තමයි නිරෝගීතාවයට සහ මේ පුරුදු හැබිට්ස් කියපු කතාව. අපි හැබිට්ස් කියලා කතා කරේ මේවම තමයි. ඉතින් මම හිතනවා මේකෙන් අපි සැමෝටම කවුරු හෝ ප්‍රයෝජනයක් ගනී කියලා. අනිත් එක මගේ මේ මේවා ෂෙයා කරගන්න ලැබීම ගැන මම බොහොම සතුටු වෙනවා. සුබ දවසක් සියලුම දෙනාට. තිරුවන් සරණයි. සුබ දවසක් ඒවා තිරු දෙනාටම. කුෂි කුමාර මහත්මයා ඉත හොඳ කරුණු කීපයක් ගෙනෙන දැක්වේ. දිනපතා අප දිනචරියාව ගත කරන ආකාරය පුරුදු කොහොමද හොඳ පුරුදු උදේ ඉඳන් රාත්‍රී වෙනකන් කරන්න පුළුවන් දිනේට භාවිතා කරන්න පුළුවන් දේවල්. ඉතින් මේ විශේෂයෙන්ම මේතරින් අර ආහාර පාන අපි කඩෙන් කන්න පුරුදුලා තියෙනවා නම් ඒක අපිට පොඩක් අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ජංක් ෆුඩ් කියන ඒවා. ඒ වගේම මේ ඇත්තටම මේ අපි මනස පැත්තටත් මේ දිනචර්යාවට අපිට එකතු කරගන්න පුළුවන් නම් තමුන්ගේ සිත වෙනුවෙන් කාලයක් රාත්‍රී නිදා ගැනීමට ප්‍රථම අපි තමු බෞද්ධයෙක් හෝ වෙන ආගමක් කෙනෙක් ආගම ඇදීමෙන් පස්සේ යම්කිසි විනාඩි 15ක 20ක පමණ කාලයක් භාවනාවක් කරන්න පුළුවන් නම් මෛත්‍රී භාවනාවද අපි උදේට කරනවා ඒ කම කරන්න පුළුවන් රාත්‍රියටත් ඊට පස්සේ සමාව ගැනීම සහ සමාව දීම පින්දීම ඒ කටයුතු කරන්න පුළුවන් නම් ඒකත් මම හිතන්නේ මානසික සුවතාවයට ඒක හේතු වෙයි. ඒ වගේම හෙට අනිද්දායින් අනිද්දා දවස් 3ක් මම මෞන කතාව කරනවා 12/13/14 ඒකටත් ඔබට ආරාධනා කරන සියලු දෙනාටම. එතනදී අපි හෙට දිනේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සිත සුවපත් කර ගැනීමෙන් ශාරීරිය සුවපත් කර ගැනීමට
භාවිතා කළ හැකි ප්‍රායෝගික ක්‍රමවේද කීපයක්. ස්තුතියි සියලු දෙනාටම සුබ දවසක්. බොහොම ස්තුතියි පුෂ්ප කුමාර මහත්මයා. ඇත්තටම මේ ලොකු දෙයක්. මම අපි හිතන්නේ දැන් මේ වගේ දේවල් තමයි වෙන්න ඕන. අලුතින් අලුතින් කාරණා එකතු කරන්න ඕන දවස් ගන්න. මේ වැඩසටහන ඒ විශේෂත්වය ඒකයි. දැන් අපේ මේ වැඩසටහනේ ඒ විවිධක්‍රම හතරක් විතර අපි තියෙනවා. මොටිවේෂන්, ඒ වගේම දැන් දිරිගැන්වීම කරන දේවල්, ඒ වගේම දැන් සංජය මහත්මයා කරනවා ගොඩක් මෙඩිටේෂන් කරන ඒවා, ඒ වගේම දිලුක් මහත්මයා කරනවා ව්‍යාපාර කටයුතු පිළිබඳව. එතකොට අපේ නයන තේනවර මහත්මයා කරනවා ආහාර හොඳ පෝෂණ වේදේ පිළිබඳව. ඒ වගේ එක එක මාතෘකා. ඒ නිසා මේ කටිරත් අපි ආරාධනා කරනවා මේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් යම් කිසි දෙයක් ඒක ප්‍රසන්ටේෂන් ස්කිල් එක වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. ඔයගොල්ලෝ මොන හරි හදා ගන්න ඕන නම් මොන හරි ප්‍රසන්ටේෂන් එකක් ඒකත් අපිට කියන්න. ඒකත් අපි හදලා දෙන්න. අපිට ඕන ඔයගොල්ලෝගේ අදහස් මේ සමාජයත් එක්ක ෂෙයා කරගන්න. ඒකත් ඒ උදව්ව ඕන කෙනෙකුට අපිට කරන්න පුළුවන්. ඒ වගේම මේ කාරණා 10 මම හිතනවා නිදර්ශන ගොඩක් හොඳ කාරණා 10ක් අපි සාමාන්‍ය දේවල් කියලා හිතුවට මේ දේවල් ගොඩක් ඒවා මිස් කරනවා. ඒ කියන්නේ අපි කරන්නේ අපි ඔය කාරණා 10 හැමෝම මේ කාරණා උගන්නද්දී හැමදාම ලියා ගන්න. අපි හැමෝම ලියා ගන්න ඕනේ. මොකද මේක අපි එවෙලි අහම් හිටියට සමහර විට එවෙලි උඩි හිතට ගිහිල්ලා ඔය කොන්ෂස් මයින්ඩ් එකකින් ආපහු එම්ම යනවා අනිත් පැත්තට පිට වෙලා. ඒක නිසා මේ හැමදෙස්සම ලියා ගන්න. එතකොට දවස දාලා කවුද මේ වැඩසටහන කරේ? මොකද්ද මේ වැඩසටහනේ හරය? ඊට පස්සේ මොනවද මේක කතා කරේ කියලා නෝට් එකක් දාගන්න. තමන් මේ බවුනා කියලා පොතක් තියා ගන්න. මෙන්න මෙහෙම ඔක්කොම පොතක් තියා ගන්න තමන්. ඒ පොතේ ලියන්න හැමතිස්සෙම. ලියදී එතකොට තමන්ට ඕනම දවසට අවුරුද්දක් ගිහිල්ලා හරි මේක මතක් වෙනවා. මේ මේ කාරණා ටික. ඒ දනක දැන් අපි මේ වෙද්දි 387ක් වැඩසටහන් කරලා තියෙනවා. 387 මම මෙතන ඉඳලා දැනන්නේ. එතකොට මේ 387 වැඩසටහන හිතනකො අපි 387ක් කාරණා කතා කරලා තියෙනවා. මේ එක කාරණාවක් තා රිපීට් කරලා නැහැ මෙච්චරක. එතකොට ඒක නිසා මම කියනවා කාරණා ඉල්ලා සිටින හැම කෙනෙක්ම ලියන්න. ලියලා ඒක යටිහිතට ධාරණය කරගන්න පුළුවන් තරම් කරලා මේ අපි කියන හැම දෙයක් මේ අපි හැමෝම එකතු වෙලා කතා කරනදී මේ මේ උදේ පාන්දර නැකෙද්දලා මේක ජීවිතයට පාවිච්චි කරන්න මේ තුලින් ඔගොල්ලෝ දිනු වෙනවා නම් ඒ සුන්දර ලාංකීය මිනිසා හදන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ අපගේ ව්‍යායාමයේ සාර්ථකත්වය. බොහොම ස්තුතියි පුෂ්ප කුමාර පෙළවා. බොහොම ස්තුතියි දයන් මහත්තයා. බුදැසනක් සියලු දෙනාටම ඇත්තටම සතුටුයි මේ අලුතෙන් මහත්මයෙක් අපිට ලෙක්චර් එක කරපු එක ගැන. මෙතන කාරණා 10ක් කතා කරා. මම එකක් ගැන විතරක් ටිකක් කියන්නම්. මේ උණු වතුර බීම ගැන. දැන් මේ ඊයේ පෙරදා Facebook එකේ post එකක් යනවා ડોක්ටර් කෙනෙක් කියලා. උණු වතුර බොන්න එපා. හිමාලය අල්ලන්න එපා. මේ බටහිර දැනුම. බටහිර දැනුම මෙච්චර ලොකු නම් මේ කොරෝනා වගේ වසංගතයක් මෙච්චර දරුණු දෙයක් නැහැ. බටහිරනේ වැඩිපුරම මිනිස්සු මරන. දැන් මේ 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 හෙළ දැනුම, මේ හෙළ වෙදකමේ තියෙන දැනුම ඉතාම වැදගත්. ඇත්තටම උදේට නෙමෙයි මුළු දවසටම මේ උණු වතුර පානය කරනවා නම් ඒක තමයි වැදගත්ම දේ. මොකද දැන් අපේ මෙතන තියෙනවා මේ ටොන්සිල්ස් කියලා ග්‍රන්ථි දෙක. මේ ග්‍රන්ථි දෙක තමයි අපේ මේ ගේට් කීපර්ස්ලා. මේ දෙන්න තමයි අපිට අපේ නහයෙන් හරි මුඛයෙන් හරි වෛරස් එකක් හරි බැක්ටීරියාක් හරි ආවම කාන්දමක් වගේ මේ ඇදලා ගන්නවා. ඒකනේ දවස් 3ක් යනකම් මේක මේ පෙනහළුවට යන්නේ නැත්තේ. නැත්තම් යන්න බෑ පෙනහළුවට. එහෙම යන්නේ නැහැ. ඒ ශක්තිය තියෙනවා මෙතන. ඒ එයාට අවශ්‍යයි මේ උෂ්ණත්වය කියන්නේ. අපි සීතල දේවල් කන්න ගියොත් මොකද වෙන්නේ මේ දවස්වල? අයිස්ක්‍රීම් කන්න යන්න එපා. මේ දවස්වල උණු වතුරම බොන්න. එතකොට ඒක අපේ මේ ටොන්සිල්ස් වලට ලොකු ශක්තියක් වෙනවා. අපේ සුදුරුදුරාන වලට ක්‍රියාත්මක වෙන්නේ ඒක පිටුහලක් වෙනවා. ඒ නිසා මේ ප්‍රතිශක්තිය ඇති කරගන්න මේ කියපු කාරණා ටික ඉතාමත් වැදගත්. රැයට නිින්දට යන එක දක්වා එතුමායේ කියපු කාරණා ටික ඒ 10 ඉතාම වැදගත් ඔබගේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න. ඒ නිසා නැවත අපිට Facebook එකට ගිහිල්ලා මේ කතාව බලන්න පුළුවන්. Facebook එකට ගිහිල්ලා මේක බලලා ඒ ටික ලියා ගන්න. ඊළඟ පොඩි කාරණා දෙක තුනක් කියන්න ඕනේ. අපි දැන් මේ chat එකේ දානවා link එකක් ඔබගේ විස්තර ඇතුළත් කරන්න කියලා. මේක අපිට මේ පාවිච්චි කරන්න පුළුවන් ඔබට යම් කිසි දෙයක් දැනුම් දෙන්න තියෙනවා නම්. ඒ නිසා තමන්ගේ විස්තර ටික මේ link එක
ක්ලික් කරලා ඇතුළත් කරන්න සමහරව මේ chat එකට යන්නේ නැහැ. ඒකයි මේ ගොඩක් අඩු මේ විස්තර එනවා. ඊළඟ එක දැන් කතාව අවසානයේ අපි දානවා ඔබගේ පසුවිපරම සඳහන් කරන්නක තව link එකක්. මොකද මෙතන අනුගානක් ඉන්නවා. ඒතර අනුගානම කතා කරන වෙලාව හම්බෙන්නේ නැහැ. එහෙනම් ඔබගේ පසුවිපරම ඉතාල වැඩගත් අපිට. ඒ නිසා ඒ link එක ක්ලික් කරලා ඔබගේ පසුවිපරම ලබා දෙන්න. බොහොමත්ම ස්තුතියි. කුෂුකාර මාතයද එනවා පාසු කරගන්න. ඉතින් බොහොම සතුටුයි ඔබතුමාලා වගේ මේ සුබ දවසක් මට මේ වෙද මහත්තයාගෙනුයි නෑන මහත්තයාගෙනුයි කාරණයක් දැනගන්න ඕනේ. දැන් උණු වතුර නිවල පාවිච්චි කරනවා වෙනුවට අර පියුරික් වතුර වෝටර් පාවිච්චි කරාම ඒ ගුණය හම්බ වෙනවද කොහොමද ඒක? වතුර උණු කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මහත්මයා මේ උෂ්ණත්වය එක. ඊළඟට වතුර ටික උණු කරලා අපි ගුරුලෙත්තු වගේ දැම්මොත් ඒකෙන් විස උරා ගන්නවා වතුරේ දින. වතුර ෆිල්ටර් එකෙන් වෙන දේ නෙමෙයි එතන වෙන්නේ. ඒ වතුරේ තියෙන ගුණාත්මකභාවය වැඩි මේ වතුර උණු කරලා නිවල ගන්න උට. විශේෂයෙන් ටිකක් මද රස්නෙන් පානය කිරීම තමයි අපි දැන් කතා කරේ. ඒ රස්නේ හරි වැදගත් අපේ මේ ටොන්සිල්ස් වල උෂ්ණත්වය තියාගන්න. දැන් අපි මෙතනින් අංශක 50ක වතුර බිව්වට පල්ලෙහාට යනකොට නිවිලා. ඇයි ඒ උෂ්ණත්වය උරාගෙන අපේ උගුරේදී. එහෙනම් මේ ෆිල්ටර් වලින් කරන කතාව වෙනම එකක්. දැන් ලක්ෂ 10 න් අරනවා කියන ෆිල්ටර්ස්. ඔව් අරගේ ගුණය හම්බ වෙන්නේ නැහැ නේ. නෑ එහෙම වෙන්නේ නැහැ. සුබ දවසක් හැම දෙනාටම. කුමාර මහත්තයා ගොඩක් සන්තෝෂයි මේ අපේ සෞඛ්‍ය පැත්ත එහෙම නැත්නම් ඒ පිළිබඳව අපේ කතා කරන්න නයනස විතරයි මෙතර කාල හිටියේ. ඉතින් ඔබතුමත් එක්කත් වීම ගැන බොහොම සන්තෝෂ වෙනවා. දැන් අපිට දෙන්නෙක් කියන සෞඛ්‍ය ගැන කතා කරන්න. ඉතින් ඒ වගේම මේක එක කාරණයක් පොඩ්ඩක් මතු කරන්නම්. අපේ හිසට තෙල් ඒ කියන්නේ යොදන එක අතරම මේ අපි දැන් පාසල් ගුරුවරු විදියට මම දකින දෙයක් තමයි මේ අපේ පිරිමි ළමයි. පිරිමි ළමයි දැන් තෙල් ගන්නෙ නැහැ. දැන් පහුගිය දවස්වල ගොඩාක් තිබුණා මේ අර ජෙල් ගාන එක. ඒ කියන්නේ අතරම හොඳ දේවල් නෙමෙයි. අතරම මේ පොල් තෙල් ටිකක් එහෙම නැත්නම් අපි සාමාන්‍ය මම හිතනවා මේ ගොටුකොළ තෙල් වගේ දෙයක් ඔබතුමනම් හිතන අනුමත කරනු ඇති වගේ දෙයක් අපි හිස ගල්වනෝ නම් මම හිතනවා ඒක ඉතාමත්ම හොඳ දෙයක්. අපි කියනවා දැන් අර ගොටුකොළය හැදිලා තියෙන්නේ මේ මොලේ හැඩයට කියලා. ඒ ගොටුකොළෙන් එන ඖෂධීය ගුණය මම හිතනවා ආහාරයට ගැනීමත් ඒ වගේම ගොටුකොළ තෙල් මගින් මම හිතනවා හිසට හොඳට මේ සම්භාෂණය කිරීම මගින් ඒ කියන්නේ තෙල් හොඳට මොලේට ලැබීම ඇතුලේ මම හිතනවා ලොකු දෙයක් අපිට වෙනවා කියලා. ඒක නිසා අපි අර කෘත්‍රිම දේවල් වලට එකතු වෙලා ඒ කෘත්‍රිම දේවල් තමයි අපි හිසේ ගල්වන ඒ කියන්නේ මිනිස්සු කෙලබිලා තියෙන්නේ ගොඩක් අය කිරිමි ළමයි. ඒක නිසා මම හිතනවා ගොඩාක් අනිත් එක ඒ කියන්නේ අනිත් දේ තමයි තෙල් ගාන්නේ මේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ අර ඒක නිසා මම හිතනවා මෙන්න මේ කාරණේ ගොඩාක් මම හිතන්නේ ඔබගේ මෙතන ඉන්න ලොකු පිරිසක් ඉන්නෝනේ මම හිතන මේක කරන එක හොඳයි. ඔය තමයි ඒකත් මේ මේක ඇතුලේ ප්‍රධානම කාරණයක් විදිහට මම දකිනවා. බොහොම ස්තුතියි. ස්තුතියි පුෂ්පකුමාර මහතා අපිට ගොඩක් කරුණු දැනගන්න හම්බුණා සෞඛ්‍ය ගැන. ඒකම නාන මහත්තයා මතක් කරා වගේ අර ටොන්සිල්ස් ඒ ගැන මාත් දැනගත්තේ තමයි ඒක මේ උණුසුම්ව තියාගන්න අපි එහෙම රැට නිදා ගන්නකොට උනත් අපිට ඒක මේ කවර් කරගන්න පුළුවන් නම් මේ ටොන්සිල්ස් ඒ ආශ්‍රිත ඒරියක ඒක ගොඩක් එකට මම හිතන්නේ ශක්තිමත් වෙන්න ටොන්සිල්ස් ශක්තිමත් වෙන්න උදව් වෙනවා උණුසුම් රැංක ගන්න. ඒක මට දැනගන්න ඕනේ පුෂ්පකුමාර මහතේ ඔබතුමා මතක් කරා වතුර මික්ස් කරලා උණු වතුර සීසීල වතුර මික්ස් කරලා මේ පරිහරණය කරන්න එපා කියලා. ඒකේ මොකද්ද රහස? මේ වෛද්‍ය ක්‍රම සඳහන් කරලා තියෙනවා උණු වතුර වල ಗುಣ වෙනමත් ඇල් වතුර වල ಗುಣ වෙනමත් විශේෂයෙන්ම ඔක ස්නානයේදී නැත්තම් නාන කොටත් ඕක ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. මේ අතීතයේ ඉඳලා කරගෙන ආපු විදිහක් තියෙනවා. බයි සාමාන්‍යයෙන් දැන් උණු වතුර නටවපු වතුර අපි පාවිච්චි කරන්නේ සැහැල්ලුවට මේ ජීර්ණ පද්ධතිය සැහැල්ලුවෙන් ඒක මේ පාස්ට් කරන්න. ඒ කියන්නේ ජීර්ණ පද්ධතියකට ගලපෝ සහනයක්. ඒ වතුර වල සැහැල්ලු ගතියත් එක්ක නැත්තම් අර ආමේ කියන ගතිය ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි.
ඇල්වතුර වලින් කරන්නේ ඇල්වතුර වල තියෙනවා ಗುಣ ಗುಣ රාශියක් තියෙනවා මම හිතන්නේ නයන සර් ඒක සඳහන් කරයි හැබැයි මේ මේ ඒ දෙක කලවම් වුණාම ඒක විෂ තත්වයක පවතින එකක් තමයි වෙන්නේ ඉතින් උන්වතුර තමයි සෞඛ්‍යට මේ හොඳම ඒ කියන්නේ නිරෝගී ජීවිතයට सामान्य वेदक में विधिट तमायपदेश सह एक खलवांकन सन्धान कर ඔව් එහෙම වෙන්න පුළුවන් දැන් අර නයන මහත්මයා කිව්වා වගේ විෂ උරා ගැනීම වෙනවන්නේ දුර්ලෙත්තුවට එතකොට යම් කිසි විෂ කොටසක් හැබැයි ඕක දැන් බටහිර ලෝකේ නම් ඇල් වතුර බොනවා අපි දේවල් කිව්වම හිනහ වෙනවා මම දැකලා තියෙනවා මම පිටරට ඉන්න අයම මේ ඌව මේක ගණන් ගන්නෑ හැබැයි මේ මේගොල්ලන්ට මේක ඊට පස්සේ මේක ස්ටඩි කරන ඕන දෙයක් එහෙමනේ අපි ඊට පස්සේ මේකට මේක ඇක්සෙප්ට් කරනවා එතකොට මේ සෙම වැඩි වෙනවනේ දැන් මේ කාලෙදි කොහොමත් හොඳ නෑනේ එතකොට මම නම් බොන්නෙම නෑ මම දන්න දා ඉඳන් ඇල්ලතුර බොනව නැත්තේ නෑ සමහරලාට අපිට ඉතින් ලෙඩ රෝග එහෙම දෙයි නේ කියලා නැහැ හැබැයි මේ දැන් අවශ්‍ය වෙලාවට ආසයි තුනම ටිකක් බොනව ඇල්ලතුර ටික හැබැයි උණුතුර ටිකක් බුවම පුදුම සනීපයක් දැනෙන්නේ කියන්නේ හැබැයි උණුතුර බිව්වම නිතර නිතර පිපාසය හැදෙනවා මොකද අර ඉක්මනින් අරක ශරීරයට ඇබ්සෝබ් වෙනවනේ උරා ගන්නවනේ ඉතින් වතුර වැඩිපුර බොන්න ඕනේ ඒ මගේ මෙස් වුණා මං හිතන්නේ වතුර යම් කිසි ප්‍රමාණයක් දවසකට බොන්න ඕනේ දැන් අපි මවුන කණ්ඩායමේ ලීටර 4ක් කියනවනේ ඒ වගේ ඉතින් ඒක හුරු වෙනවා නම් හොඳයි මේ උණු වතුර නිවලා හරි නිවෙන්න තිබ්බහම ඕක වී හැගින දවස පුරාවට බෝතලයකට දාගත්තම් එහෙම කරනවා නම් හොඳයි මුදින මහත්තයා බොහොම ස්තුතියි සුබදාස බොහොම ස්තුතියි වතුර උණු වතුර බොන එකේ මේ එකක් තමයි දැන් අපේ හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ තියෙනවානේ අපේ ආමාශය මේ අම්ලය හොඳට වැඩ කරන්න මේ උෂ්ණත්වය වැඩගත්. අපි දැන් කෑම කාලා කූල් වෝටර් එකක් බිව්වොත් ඒ ආම්ලිකතාවය තියාගන්න බෑ. ඒතරු ජීර්ණය කරගන්න අපහසු වෙනවා. ඔය ගෑස්ට්‍රයිටිස් වලට ප්‍රධාන හේතුවක් ඕක. ඊළඟට තව එකක් තමයි දැන් උතුර අංශක 100 තියෙන වතුරයි බිඳුව තියෙන වතුරයි එකපාර එකතු කරොත් ඒ වතුර බිව්වොත් කෙනෙක් මැරෙන්න පුළුවන්. ඒ තරම් විස වෙනවා. ඒ නිසා තමයි අර ඩබල් වෝට බොන්න එපා කියලා කියන්නේ. ඇල් වතුර දැන් අපි කඩේකට ගියාම උණු වතුර ටිකට ඇල් වතුර දාලා දෙනවා. ඒව බොන්න හොඳ නැහැ. මමත් ස්තුතියි මේ මතක් කරාට ඒක. ස්තුතියි නෑ සර්. ඇත්තටම කියනවා නම් දැන් මගේ මේ ප්‍රසන්ටේෂන් එකේ අඩුපාඩු ඇති මේ මිස් වුණා කරුණු ගොඩාක් දැන් ඕක මේ දැන් නිදාගන්න ඉරියව්ව පවා කියලා තියෙනවා අතීතේ ඉඳන් මේ මේක ඇවිල්ලා අර මේ සතිය ඉබේම හැදෙන ක්‍රමවේදයක් තිබ්බේ අතීතේ කනකොට ඇවිදිනකොට ඒ වැඩ සිහියෙන් කෙරුවා සහ මේ දැන් නිදාගන්න ඉරියව්ව ප්‍රමාණ ඊට පස්සේ වතුර කනකම වතුර කියන්නේ දැන් අද කාලේ අපි කියන දේවල් අතීතයේ හොඳට කරලා තියෙනවා ඒ ක්‍රම ටික. ඉතින් අපි මේවා නැවත මතක් කරලා දෙන එකත් හොඳ දෙයක්, බොහොම හොඳ දෙයක්. මේ තරුණ අයට විශේෂයෙන්ම පොඩි පරම්පරාවල අය දන්නේම නැහැනේ මේ දේවල්. ඉතින් මේ ඒක වැදගත් දෙයක් කියලා මම හිතනවා. පුෂ්ප කුමාර මහත්තයා මේ ඉදිරිපත් කරපු කරුණු ඉතාමත් වැදගත්. මම එක කරුණක් කෙරෙහි අවධානය යොමු කරනවා ඔබතුමා प्रकाश करपु सूर्य नमस्कार महिताने अभी हेमोटम एक अत्रम इतामत हुंद व्यायाम पद्धति महिते आसन दुलाकिं समन्वित इतामत अत्रम अधगत करुणा कबुतुम इदिपत कर मैं एक पोड़ी एक तुतु गीरे मत करन सूदाना में सूर्य नमस्कार एकिर मेदी बगे पद्धतीन हयाक पिलिबंद अभी अवधानी उमकरनो පළවෙනි එක තමයි මාංශපේශී පද්ධතිය ඉතාම ශක්තිමත් වැඩ කරනවා මම වැඩි නම් ඉවත් කරන්න පුළුවන් පුෂ්පක වර්මහත්යර ඒ වගේම අස්ති පද්ධතිය ඉතාම ශක්තිමත් කරනවා ඒ වගේම තමගේ වෛශ්‍රාවීය පද්ධතිය
ක්‍රමානුකූලව ඇති කරනවා ඒ වගේම රුධිර ගමනාගමන පද්ධතිය ක්‍රමානුකූලව කෙරෙනවා ඒ වගේම වැදගත්ම දේ තමයි මෙතනදී ස්නායු පද්ධතිය ඉතාමත් ශක්තිමත්ව ප්‍රාණවත්ව ක්‍රියාත්මක වෙනවා මේ පද්ධතීන් සමූහය ක්‍රියාත්මක වීමේදී පුද්ගලයාගේ ශාරීරික ශක්තිය වගේම මානසික ශක්තිය ඉතාමත් තියුණු කරනවා අපි කුඩා දරුවන් වශයෙන් හට මේක අපි ඉගෙනුවොත් ඔහු තුල ගොඩනැගෙන ආත්ම විශ්වාසය කියන සංකල්පය පෞරුෂ වර්ධනයේ ප්‍රධාන අංගයක් වන මේක දියුණු කරන්න ඉතාමත්ම අවශ්‍යම දෙයක් තමයි ව්‍යායාමය ඒ පෞරුෂ වර්ධනයේ සඳහා ආත්ම විශ්වාසය කියන එක ඉතා අතිශයින් බලපාන දෙයක් ආත්ම විශ්වාසය ගොඩනැගෙන්න ඉතාමත්ම දැනුම කුසලතා වගේම ව්‍යායාමයේ අත්‍යවම අවශ්‍යයි ඉතින් අද ඔබතුමා ඉදිරිපත් කරු මේ කරුණ ඉතාමත්ම වැදගත් නිරෝගී මනසක් සඳහා සහ නිරෝගී කයක් සඳහා ස්තුතියි ඔරෝහන් මාත්‍ය බොහොම ස්තුතියි ඔබතුමා කියපු කරණා සියල්ලම සත්‍යයි ඒ කියන්නේ මේක ඒක තියෙන්න ඕනේ එතකොට ශරීරයත් එක්ක මනස අපි පිහිටව ගන්නවා ඉරියව් ටික කරන ටික සහ මේ ශ්වසනයේනේ ප්‍රාණවායුවේනේ අපේ ජීවයේ පැවැත්ම එතකොට මේක ප්‍රැක්ටිස් කරන්න කරන්න මේ පෙරහළු පළල් වෙනවා පෙරහළු ඉබේම විෂහරණයකටපත් වෙනවා නැත්තම් අපි ඒකට කියනවා ඩිටොක්සිෆිකේෂන් ඇන් පියුරිෆිකේෂන් ඕකත් තමයි මේ අපේ මේ රටාවේ තියෙන්නෙම තිබ්බේ නමුත් දැන් කෘතිම නිසා වෙන්න ඒවා වෙන්නේ නැහැ එතකොට අපිට පිටින් දේවල් කරලා විෂ අයින් කරන්න වෙනවා ඉතින් ඕක තමයි අද රැක ගන්න ඕන මේ කොරෝනා වලින් ආරක්ෂා වෙන්නත් එක්ක බොහොම ස්තුතියි ඔබතුමාට ඔව් සුබ දේශනා පොඩි දෙයක් එකතු කරන්න ඕන ඇහෙනවද මාව ඔව් ඇහෙනවා කතා කරන්න අද ඔබතුමා වතුර ගැන කතා කරන්නේ වතුර ගොඩක් දැන් ටැප් වතුර ගත්තාම ක්ලෝරින් මේ ක්ලෝරින් මිශ්‍ර වෙලා තමයි ඉන්නේ අපි දැන් හරිද ටැප් හරි කතා කරා වතුර ගැන කතා කරාම පොඩි දෙයක් එකතු කරන්න ඕන. දැන් ටැප් වතුර අපි බොන්න ගත්තාම ටැප් වතුරේ මිශ්‍ර වෙලා තියෙන ක්ලෝරින් එකට හොඳ නැහැ කියලා මම අහලා තියෙනවා. පිළිකාකාරකයක් කියලා. එතකොට අපි ඒ ටැප් වතුර බොනවා නම් ෆිල්ටර් කරලා හොඳ ෆිල්ටර් එකක්. වෙළඳ බෝලේ තියෙන ගොඩක් ෆිල්ටර්. ඇතර ෆිල්ටරයක් නෙවෙයි. පිරිසුදු වෙන්නේ නැහැ. ඒ වතුර මේ ෆිල්ටර් කරලා බොන්න පුළුවන් නම් ඇතන බිල්ලා වෙනවා නම් වෙනවද කියලා චෙක් කරන්න පුළුවන් නම් හොඳයි. අතර මේ ෆිල්ටර් එකේ මේ දේ වෙනවද කියලා. ලිම් වතුර ගත්තත් එහෙමයි. ගොඩක්ම ලංකාවේ වතුර ඒ කියන්නේ